අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා ටෙක්නිකල් ලංකා YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ Lumion software ගැන. Lumion ගැන කතා කරන කලින් මම පොඩි දේවල් ටිකක් කියලා ඉන්නම්. ඉස්සෙල්ලාම අපිට මේ Lumion software එක run කරගන්න පුළුවන් විදිහේ PC එකක් නැත්නම් laptop එකක් තියෙන්න ඕනේ. අපි මේක තෝරගද්දි මම මුලින්ම මේක break down කරලා දැන් තියෙන version ටික කෙටියෙන් පැහැදිලි කරන්නම්. Lumion software එක ගත්තම Lumion software එක ගොඩක් වෙලාවට GPU based software එකක්. මොකද මේක real time rendering software එකක්. ගොඩක් වෙලාවට ඔයාලා දාන effect දාන material save වෙලා අපිට පෙන්වනවා. ඒ කියන්නේ ඒක real time rendering software එකක්. එතකොට දැන්ට මම මේ විදිහට පෙන්වන්නම්. Lumion 6, Lumion 8, Lumion 10, Lumion 11 මේ software අතර ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔයාලා Lumion 6 වගේ software එක install කරගන්නවා නම් ඕගොල්ලන්ට අඩුම වශයෙන් 3GB වත් memory එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම මේ කියන්නේ minimum requirement එක. ඒතොර graphic card එක අඩුම ගන්න 1GB වත් තියෙන්න ඕනේ. මෙතන හැමෝටම ප්‍රශ්න එකයි මේ 1GB කියන්නේ dedicated නැත්නම් onboard memory එකද කියලා. ඒගොල්ලෝ recommend කරන්නේ dedicated memory එකක්. ඒ කියන්නේ 1GB කියන එක separately තියෙන්න ඕනේ memory එකක්. ඊට පස්සේ අනිත් පැත්තට මේ Lumion software එක අපි අනිවාර්යෙන් install කරලා තියෙනවා අපේ SSD storage එකට. මොකද මේ Lumion software එක real time rendering software එකකින් ද ගොඩක් වෙලාවට data speed ලොකු data speed එකක් required කරනවා මේ අපේ system එක run වෙන්න. ඒකින් ද ගොඩක් වෙලාවට HDD වලට යන්නේ නැතුව solid state drive එකක් තියවන ගොඩක් හොඳයි. ඊට පස්සේ Lumion 8 ගැන කියන්නම්. Lumion 8 එක 8 එකට අඩුම වශයෙන් 8GB වගේ RAM එකක් තියෙන්න ඕනේ. මම මේ ආයෙත් කියන්නේ minimum requirement එක. එතකොට graphic card එක අඩුම ගන්න 2GB වත් තියෙන්න ඕනේ. ඊට වැඩනවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි කලින් වගේම මේකත් SSD storage එකක store කරලා තියෙන්න ඕනේ. මම මේ කියන්නේ requirement එක ඔයාලගේ system එකේ අනිත් requirement උත් සමානව යන්න ඕනේ. ඒ කියන්නේ process එක වගේ දේවල් ඒවත් ගොඩක් අඩු වෙන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා අපි මේ system memory, graphic card memory ත් එක්ක bottleneck වෙන්නේ නැති විදිහට අනිත් දේවල් තෝරගන්න නිසා මම අහ මේ දේවල් පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම Lumion 10 ගත්තොත් Lumion 10 වල අඩුම වශයෙන් 16GB වත් memory එකක් ඕනේ. ඊට පස්සේ graphic card memory එක 4GB හරි ඊට වඩා උඩින් හරි memory එකක් තියෙන්න ඕනේ. අත්දැකීම් වලින් කියන්න පුළුවන් මෙතන Lumion 8 සහ Lumion 10 software වල ඔය graphic card memory එක 2GB වත් 4GB වත් තිබුණාට අපිට ගොඩක් ස්මූත්ලි මේක වැඩ කරන්න අමාරුයි. අනිවාර්යයෙන් සිස්ටම් එක හිර වෙනවා, රත් වෙනවා වගේ issues වෙනවා. ගොඩක් වෙලාවට ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනේ ලැප්ටොප් එක වගේ මේ software පාවිච්චි කරනවා නම් ඔයාලගේ system එක අනිවාර්යෙන් මේ requirement වල තියාගන්න ඕනේ. අපි laptop එක මේ minimum requirement වල යන්න ගියොත් laptop වල ගොඩක් වෙලාවට motherboard එක වගේ දේවල් damage වෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. ඊට පස්සේ ඒ කොහොම වුණත් අපි මේ minimum requirement තියාගෙන අපිට ලොකු project එකක් වගේ දෙයක් Lumion වලට දාගන්න බෑ. එතකොට Lumion එක හිර වෙලා laptop එක වෙන සුදු පාට වගේ වෙලා ගොඩක් කොට motherboard එක damage වෙන්න පුළුවන්. ඊට පස්සේ Lumion 11 software එක ගත්තොත් Lumion 11 එකේ අඩුම recommended requirement වල gigabyte 32 කව RAM එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ graphic card memory එක 8GB හරි ඊට වඩා උඩින් හරි තියෙන්න ඕනේ. ඒකට අතර කලින් විදිහටමයි Lumion 11 වලත් අපිට මේ ගොඩක් ලොකු project එකක් දානවා නම් අඩුම වශයෙන් system එක මේ recommended requirement වල තියෙන්න ඕනේ. අනිවාර්යෙන් ඒකත් SSD storage එක store කරලා තියෙන්න ඕනේ. පොදුවේ මේ ඔක්කොටම පොදුවේ මම කියන්නම්. Lumion කියන software එක ගොඩක් GPU based software එකක් නිසා තමන්ගේ laptop එක වගේ run කරනවා නම් ගොඩක් වෙලාවට ඔයාලා දෙපාරක් check කරලා බලන්න ඔයාලගේ minimum requirement එක මොකක්ද කියලා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඔයාලගේ laptop එකේ තියෙන hardware damage වෙන්න පුළුවන් මේ software එක නිසා. PC එකක් වගේ තියෙනවා නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පියන් එහෙනම් software එක overview එක පොඩ්ඩක් බලන්න. ඒ වගේම තමයි ඔයාලා Lumion open කරද්දි ඔයාලගේ task bar එක වෙනම කෝ ප්‍රෝග්‍රෑම් open කරලා තියාගන්න එපා. විශේෂයෙන්ම Chrome එකේ web browser එකේම open කරලා තියන්න එපා. ඒ වගේ දේවල් RAM ඕන RAM system එකේ memory ගොඩක් යනවා. එතකොට software එක හරියට වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයක් දාලා වෙන කිසිම ප්‍රෝග්‍රෑම් එකක් run කරන්න එපා Lumion run කරන වෙලාවට. හොඳයි Lumion open නම් අපිට මෙන්න මේ interface එකක් තමයි මුලින්ම පේන්නේ. ඔයාලට පේනවා welcome to Lumion 11. මම මෙතන මං ගාව තියෙන Lumion 11 software එක. මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මීට අඩු version එකක් තිබ්බ කියලා. ගොඩක් වෙලාවට මේ තියෙන හැම දෙයක්ම සමාන ගොඩක් දුරට සමානයි. පොඩි පොඩි වෙනස්කම් තමයි වෙලා තින්නේ.
විශේෂයෙන්ම ඉන්ටර්ෆේස් වගේ ගොඩක් දුරට සමානයි. මේක මුලින්ම මුලින්ම පස්ස අපිට පේන්නේ අපිට අනෙත් සොෆ්ට්වෙයාර්ස් වගේම නිව් ඩොකියුමන්ට් එක හදාගන්න. ඒ වගේම මේ ගොල්ලන්ගේ තියෙන එක්සැම්පල්ස් කරපු දේවල් අපි බලන්න. බෙන්ච්මාර්ක් කියලා එකක් තියෙනවා. අපි කරපු ප්‍රොජෙක්ට් එක ලෝඩ් කරන්න පුළුවන් ලෝඩ් කියන එකෙන්. ඊට පස්සේ අපි දැන් කරන ප්‍රොජෙක්ට් එක සේව් කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. මම පොඩ්ඩක් බෙන්ච්මාර්ක් එක ගැන කියන්නම්. මේ බෙන්ච්මාර්ක් එක ක්ලික් කරාන් පස්සේ ඔයගොල්ලන්ට පෙන්වනවා ඔයගොල්ලන් සිස්ටම් එකේ ඇත්තටම කොහොමද ලුමියන් වලට රික්වයර්මන්ට් ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් මගේ මෙතන පේන විදිහට මගේ රෙකමෙන්ඩඩ් වල තියෙන ලුමියන් එක මෙතන මිනිමම් ලෙවල් එකක් ප්‍රශ්නයක් නැහැ තිබ්බා කියලා. ඊටත් වඩා අඩුවෙන් තියෙනවා නම් ගොඩක් සැලකිලිමත් වෙන්න ලැප්ටොප් එක ගන්න මම රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. ලුමියන් රන් කරන්න කියලා මීටත් වඩා අඩුවෙන් තියෙනවා නම් ඕගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස්. ඊට පස්සේ ඊට ඒ වගේම තමයි රෙකමෙන්ඩඩ් ගොඩේ තිබ්බත් රෙකමෙන්ඩ් වල තිබ්බත් ගොඩක් වෙලාවට ගොඩක් ලොකු ප්‍රොජෙක්ට් එකක් නම් ගොඩක් වෙලාවට ලැග් වෙන්න පුළුවන් ලැප්ටොප් එකක වගේ නම්. එහෙම නැත්නම් PC එකක වගේ රන් කරනවා නම් මේක ලොකු ඉෂුව එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි බලමු මේක ඉන්ටර්ෆේස් එක කොහොමද කියලා. මම මුලින්ම එක නිව් ડોකියුමන්ට් එකක් ගන්නම්. ක්‍රියේට් නිව් ගිහිල්ලා ඒ ක්‍රියේට් නිව් ගත්තම ඔකට ගොඩක් පේනවා ටෙම්ප්ලේට්ස් ගොඩක් තියෙනවා. මෙතන එක එක එන්වයරන්මන්ට් වලට යාලා හදලා තියෙනවා ටෙම්ප්ලේට්ස්. මම දැන්ට ප්ලේන් එන්වයරන්මන්ට් එකක් ගන්නම්. හරි. හරි මම දැන් නිව එක ඕපන් කරගන්නම්. නිව එක ඕපන් කරගත්තාම අපිට මුලින්ම හම්බෙන්නේ මෙන්න මේ විදිහේ පිට්ටනියක්. අපි ඉස්ක තප්පලක් දැක්කා මෙන්න මෙතන මේ විදිහට කොළ පාටයි නිල් පාට රතු පාටයි ඇක්සිස් තුනක් තියෙනවා. මේ ඇක්සිස් තුන කාට තමයි අපි ඉම්පෝර්ට් කරන හැම දෙයක්ම එන්නේ. ඒක තමයි මම කලින් ටියුටෝරියල් වල කිව්වේ අපි මොඩල් එකක් ෆිනිෂ් කරාම හැම වෙලේම ඒ ෆිනිෂ් කරන මොඩල් එක ඇක්සිස් තුන ගාන ගෙනලා සේව් කරන්න කියන්නේ. මේකට අරන් ආවන් පස්සේ මේකට සාපේක්ෂව තමයි ඒ මොඩල් එක ගන්න ලුමියන් වලින්. දැන් අපි ලුමියන් වලට ආවන් පස්සේ මුලින්ම දකින ඉන්ටර්ෆේස් එක තමයි මේ තියෙන්නේ. උඩ සරල ඉන්ටර්ෆේස් එක කෝණ ගේට දැක්කව තේරුම් ගන්න පුළුවන්. මෙතන මේ තියෙන්නේ ලයිබ්‍රරි එක මැටීරියල්. ඊට පස්සේ ලෑන්ඩ්ස්කේප් කියන්නේ ඇත්තටම අපි මේ ලෑන්ඩ්ස්කේප් එක හදන්න පුළුවන් පඳුරු වගේ දේවල් දාලා වලවල් වගේ දේවල් දාලා මේ වගේ හදන්න පුළුවන් මේකෙන්. ඊට පස්සේ වෙදර් කියන්නේ අපිට මේක සන්සෙට් එක සනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉර ඉරව වෙන වෙලාවල් ඊට එන දිශාව ඊට පස්සේ රෑ කරන්න පුළුවන් අපිට මේ වගේ ඉෆෙක්ට්ස් දෙන්න පුළුවන් මෙතනින්. ගොඩක් සෙටින්ග්ස් තියෙනවා. බ්‍රයිට්නස් එහෙම කරන්න පුළුවන්. ක්ලවුඩ්නස් ක්ලවුඩ් වැඩි අඩු කරන්නත් පුළුවන්. මේ වගේ දේවල් දෙලින් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මම අපිට මේ මොඩල් එක දාලා පෙන්නන්නම්. කලින් කරපු මොඩල් එකත් මම දාලා පෙන්නන්නම් කොහොමද මේක කරන්නේ කියලා. මේ මොඩල් එකක් දාමු අපි. මොඩල් එකක් දැම්ම ගමන් ඔකට මේ විදිහට තමයි පේන්නේ. දැන් මේ මොඩල් එකම මැටීරියල් කරලා හින්දා මැටීරියල් එකම පෙන්නවා. මේ විදිහට අපිට මොඩල් එක ප්ලේස් කරගත්තාන් පස්සේ මෙතන මේ මැටීරියල් කියන තින්ත බාල්දිය ක්ලික් කරලා අපිට මේ තියෙන එක එක මැටීරියල්ස් මේකෙ තියෙන එක එක සර්ෆේස් වලට එක එක මැටීරියල්ස් දෙන්න පුළුවන්. මම නිකම්ම ඕවර්වියු එක කියන් යන්නම්. සම්පූර්ණයෙන් මම මේ කෝස් එක කරනවා ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී. අපි අර හදපු ඉන්ටීරියර් ඩිසයින් එක සම්පූර්ණයෙන් මැටීරියල් කරලා රෙන්ඩරින් කරලා පෝස්ට් ප්‍රොඩක්ෂන් එක දක්වාම කරලා පෙන්නනවා. ඒකෙන් තමයි ලොකුවට මේකේ චූටි චූටි දේවල් කියන්න යන්නේ නැහැ. මම මේක පෙන්නන්නේ සාමාන්‍ය ඕවර්වියුයක් විදිහට. ලුමෙන් වල ලුමෙන් වල ඉන්ටර්ෆේස් එක ඒ වගේම මේ තියෙන අයිකන් වලින් මොකද කරන්නේ කියලා මම පෙන්නන්නම්. ඊට පස්සේ දැන් අපි මොඩල් එක මැටීරියල් කරලා ඉවරනාන් පස්සේ සාමාන්‍ය ඕනම කෙනෙක් දන්නවා ඊළඟ ස්ටෙප් එක තමයි මේක රෙන්ඩරින් කරන එක. එතකොට අපි රෙන්ඩරින් ඉන්ටර්ෆේස් එකට යන්නේ මෙතන තියෙන කැමරාවෙන්. ඒ කැමරාව එබුවන් පස්සේ අපිට පේනවා මෙතන ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ තියෙන අපිට view port එක මේ මෙතන පෙන්වන්නේ අපිට ඇත්තටම අපේ කැමරා ෆ්‍රේම් එකේ මේක පේන්නේ කොහොමද කියලා. මේ පල්ලෙහා තියෙන්නේ අපි ගන්න ෆොටෝ. අපි ගන්න ෆොටෝස් සේව් වෙන තැන. අපි හිතමුකෝ දැන් මම උදාහරණ හිතර මේක මේ විදිහට සෙට් කරගෙන මේක එබුවොත් එකෙන් ෆොටෝ එක ෆොටෝ එකක් ගන්නවා. ඊට පස්සේ තව view එකක් ඕන නම් අපි තව ෆොටෝ එකකට ගිහිල්ලා
තාවීවකින් ෆොටෝ එකක් ගන්නවා. දැන් ඔයාලට පේනවා මෙතන අපි ෆොටෝස් දෙකක් සේව් කරලා තියෙනවා කියලා. මේ තියෙන රෙන්ඩරින් කරපු ෆොටෝස් නෙමෙයි, අපිට view port එකේ සේව් වෙන ෆොටෝ එක. මේක රෙන්ඩරින් එක නෙමෙයි. අපිට දැන් මේක මෙහෙම ෆොටෝ එකක් අපිට ඕන ඇංගල් එකට ෆොටෝ එකක් ගත්තාන් පස්සේ මෙතන තියෙනවා effects කියලා, effects දාන්න පුළුවන් අපිට මේකට. මේ හැම effect එකක් ගන්න මම විශේෂයෙන් පැහැදිලි කරලා කියා දෙන්නම් ඊළඟ tutorial එකේදී. දැනට මම එකක් දෙකක් නිකන් දාලා පෙන්නන්නම්. අපි බලුවොත් මෙතන sun වලට ගිහිල්ලා weather වලට ගිහිල්ලා rain දැම්මොත් අපිට මේක rain particles පේනවා. ওই විදිහට අපිට මේ settings වලින් මේ දේවල් adjust කර ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඒ වගේ තව effects ගොඩක් තියෙනවා මෙතන දාන්න. ඒ වගේම තමයි අපි පොඩ්ඩක් කැලකිරීමත් වෙන්න ඕනේ. අපි හැමෝම දන්නවා ලුමින් වලින් ඕනගෙනට ඕනම විදිහක rendering එකක් කරගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන තියෙන සැලකිලිමත් field දෙය තමයි අපි ඒ කරන හැම rendering එකම realistic ද නැද්ද කියන එක. ඕනම කෙනෙක් දන්නවා අපිට photo එකක් බලලා කියන්න පුළුවන් මේක computer එකේ හදපු එකක්ද බැරි එකක්ද එහෙම නැති එකක්ද කියලා. ඒ වුණාට ඇත්තම පෙරක් වෙලාවට හොඳටම කරපු rendering ගන්න අපිට එහෙම ගන්න අමාරුයි. අන්නේ ඒ ගන්න rendering දියුණු කරගන්න අපිට මේ හැම effect එකම ඕන වෙනවා. චූටි වෙනස පවා ලොකු effect එකක් ඇති කරනවා මෙතන මේ image එකට. ඒ හැමදේම අපි කියා දෙන්නම් පිළිවෙලකට. ඒ හැමදේම එකපාර කියන්න බෑ. එතකොට මේක තේරුම් ගන්න අමාරු වෙනවා. පැහැදිලිව අපි මේකට හැමදේම සරලව කියා දෙන්නම්. දැනට රුමෙන් එකේ overview එක මම මෙහෙම කරන් යන්නම්. ඊට පස්සේ දැන් මෙතන ඒ ෆොටෝ එක අපිට ඕන ඉදිරි ඉෆෙක්ට් දාලා ෆොටෝ එක හැදුවාන් පස්සේ මේ විදිහට පේනවා. ඊට පස්සේ මේක අපි රෙන්ඩරින් කරගන්න ඕන නම් දැන් මේ රෙන්ඩර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. අපි රෙන්ඩරින් ප්‍රිවියු එකට ආවන් පස්සේ මෙතන මේ විදිහට කරන් ෂොට් ෆොටෝ සෙට් කියලා ඔප්ෂන් දෙකක් තියෙනවා. මේ ෆොටෝ සෙට් කියලා තියෙන්නේ අපි අර ඉස්සල්ලා ගත්ත ෆොටෝ ඔක්කොම ටික මෙතන එකපාර අපිට රෙන්ඩර් කරගන්න පුළුවන්. එහෙම නැතුව අපිට මේ වෙලාවේ තියෙන ෆොටෝ එක විතරක් රෙන්ඩරින් කරගන්න ඕන නම් කරන් ෂොට් කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. එතනත් මේ විදිහට ඔප්ෂන් හතරක් තියෙනවා. ඒ කියන්නේ අපිට රෙන්ඩරින් ක්වොලිටි එක මෙතන දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊමේල් කියන්නේ මේ සයිස් එක 1280x720යි. ඩෙස්ක්ටොප් කියන්නේ HD version එක. print poster poster කියන්නේ 8K. මේ විදිහට ඔප්ෂන් හතරක් තියෙනවා අපිට දෙන්න. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ආරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙතන DPI ගන්න අපිට වෙනස් කරන්න බැහැ ලුමියන් වල. DPI කියන්නේ dots per inch නැත්නම් resolution එක කියන එක අපිට වෙනස් කරන්න බැහැ ලුමියන් වල. ඒක පොඩි මදි පාඩුවක් තමයි දකින්නවා. තාම කිසිම version එකක ඒක වෙනස් කරන්න පුළුවන් විදිහේ setting එකක් දීලා නැහැ. අපිට DPI ගන්න ඔක්කොටම අපිට වෙනස් කරන්න බෑ. ඒක එන ගන්න තමයි අපි ගන්න ඕනේ. ෆොටෝ කෝඩ් එක වෙනස් කරන්න පුළුවන් අපිට මෙතන. ඊට පස්සේ අපි ආයි පාර අපි ආයි අපේ මොඩල් එක ගාවට යන්නේ, මේන් වින්ඩෝ එකට යන්නේ. මේ මිනිස්සෙක් ඉන්නවා බිල්ඩ් කියලා. ඒක ඔබලා ඒක ක්ලික් කරාන් පස්සේ අපි ආයි කලින් ඉන්න තැනට පෙනවා. පොඩ්ඩක් ඇලි වැඩි කර ගන්නවා පේන විදිහට. ඊට පස්සේ ආයි තව පොඩ්ඩක් මේක හොඳට බැලුවොත් තව අපිට බලා ගන්න පුළුවන්. මෙතන කන්ටෙන්ට් ලයිබ්‍රරි ගියාම පුංචි පුංචි ඓකන් ටිකක් තියෙනවා මෙතන. එතන තියෙන්නේ මේ nature, find detail nature, people and animals ඔය වගේ එක එක objects තියෙනවා අපිට මේකට දාගන්න පුළුවන්. මම යම් උදාහරණයක් විදිහට ගහ ක්ලික් කරන්න. ගහ ඩබල් ක්ලික් කරාන් පස්සේ මේ විදිහට අපිට ගස් ලයිබ්‍රරි එකක් එනවා. මේක version එකට පොඩ්ඩක් වෙනස් වෙනවා මේ තියෙන content එක. ලොකු වෙනසක් නැහැ. මේ කරන විදිහ එකම තමයි. අපි දැන් මෙතන උදාහරණයක් වශයෙන් මේ ගහ ගත්තොත් මේක නිකන් අපි ක්ලික් කරලා place කරන්න පුළුවන් ඔය විදිහට. මේ විදිහට අපිට place කරන්න පුළුවන්. මේක place කරන විදිහ ගොඩක් ගොඩක් තියෙනවා. يعني mask placement කියලා option එකක් දීලා තියෙනවා. ඒ දේවල් මම කියා දෙන්නම්. landscaping කරනකොට එතකොට cluster placement කියලා තියෙනවා. ඒ දි option හතරක් තියෙනවා එතනත්. ඒ තේරම වාර detail වශයෙන් ඉස්සරහට දැනගන්න පුළුවන්. මම ඊට පස්සේ fine detail නේද කියලා කියන්නේ අපි සාමාන්‍ය rendering එක ගොඩක් ළඟට පේන දේවල්. ඒ කියන්නේ අපේ කැමරා ෂොට් එකේ මේ ගහ ගොඩක් ළඟට පේනවා නම් ඒ ගහේ ඩීටේල් ගොඩක් අපිට ඕනේ වෙනවා. මේ අනිත් කැටගරිස් වල තියෙන හැම ගස් වල එහෙම ලොකු ඩීටේල් නැහැ. ඒව සාමාන්‍යයෙන් අපිට ඈතට පේන විදිහට හදලා තියෙන්නේ. මේ ෆයින් ඩීටේල් කියන්නේ ෆයින් ඩීටේල් කියන ඔප්ෂන් එකේ තියෙන්නේ ගොඩක්ම ඩීටේල්ස් වැඩි ඒවා නිකන් බැලුව සූම් ළඟට ඇදි තියරේ
මේවා ඩීටේල් ගොඩක් වැඩි. ඒ වගේම තව පොඩි දෙයක් සැලකිලිමත් වෙන්න ඕනේ. මම අර කිව්වා වගේ ලුමියන් වල සිස්ටම් රිකවර්මන්ට් වල මිනිමම් තියව නම් අපිට ගොඩාක් ඔබ්ජෙක්ට්ස් ඇඩ් කරගෙන ඉන්න බෑ. එතකොට මේක ස්ලෝ වෙනවා. ඒ වගේම තමයි මේ ලොකු මොඩල් එකක් අපි දැම්මොත් ඒකත් ඒ විදිහම ස්ලෝ වෙන්න බලනවා. සිස්ටම් රිකවර්මන්ට් එක අඩු වෙනවා. ඒ හින්දා පොඩ්ඩක් අන්න ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාලා මේ ඔබ්ජෙක්ට්ස් ප්ලේස් කරද්දි අපිට එහෙම ප්‍රශ්නයක් නැත්තම් ඔයාලට කැමති ප්‍රමාණයක් මේකට ඔබ්ජෙක්ට් දාගන්න පුළුවන්. ඊට පස්සේ මිනිස්සුත් මේක තියෙනවා අපිට දාගන්න පුළුවන්. මේ විදිහට ගොඩක් ලොකු ලයිබ්‍රරිහම් මේක තියෙනවා. මේ ප්‍රොඩක්ට් මොඩල්ස් ඇනිමේෂන් එක්කමයි තියෙන්නේ. එතකොට අපි මේ විදිහ මොඩල් එකක් දාලා මේක ඇනිමේට් කරන්න පුළුවන්. අපිට ඕනනම් වීඩියෝ එකේදී මේ මනුස්සයා මේ දිශාවක් දීලා යට යන්න යන විදිහට හදන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ලොකු ඇනිමේෂන් බව මේකෙන් හදන්න පුළුවන්. ඊට පස්සේ මම තව ඉස්සරහට ගියොත් ඉන්ඩෝ කියලා කැටගරි ගියොත් එහෙම අපිට මේකේ ගෙවල් ඇතුළේ තියෙන භාණ්ඩ වගේ දේවල් තියෙන ලයිබ්‍රියක් තියෙනවා. මේ විදිහට ඕන තරම් අපිට ඔබ්ජෙක්ට්ස් මේකට දාගන්න පුළුවන්. මම මේ දාලා පෙන්නන විදිහ තමයි හැම දෙයක්ම මේකට ඇඩ් කරගන්නේ. මෙතනයි විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙන්නේ ලයිට්ස් කියන එක. මේ ලයිට්ස් කියන එකෙන් අපිට තියෙන්නේ මේක අපි දැම්මොත් එහෙම මේකට අපිට දාලා තිබ්බොත් එහෙම මේ වගේ ලයිට්ස් මම අර කලින් කර මොඩල් එකේ ඔයාලට මතකද ඒක බැලුවා නම් මම ඒකට ලයිට් එකක් දානවා. ඉන්ටීරියර් ඩිසයින් එක ඇතුලේ අපිට ඒ ලයිට් එකේ ආලෝකය මේ විදිහට පෙන්වන්න පුළුවන්. මෙන්න මේ ලයිට්ස් කියන ඔප්ෂන් එක ඇතුලේ තියෙන කැටගරිස් වලින් මේ තියෙන අපිට ආලෝකය විහිදෙන විදිහ එක එක විදිහ ෆොටෝස් තමයි මේ දාලා තියෙන්නේ. අපිට ඒක දාලා අපිට ඒක විෂුවලයිස් කරන්න පුළුවන් ඒ ආලෝකය පෙන්වන විදිහ. මේ ලයිට් සෙටින්ස් පාව ඔක්කොම එක වෙනම මෙහෙම කතා කරන ඕනේ මාතෘකාවක්. අපිට මේ එක පාට එහෙම අපිට හිතන පළියට මෙහෙම ලයිට්ස් දාලා රෙන්ඩරින් එකක් ගත්ත පළියට ඒක ලස්සන වෙන්නේ නැහැ. ඒව හැම එකක්ම ඩීටේල් පිට කතා කරන්න ඕන දේවල්. අපි ඒව එතකොට බලමු. ඊට පස්සේ මෙතන තව තියෙන යුටිලිටීස් කියලා එකක්. මෙතන යුටිලිටීස් කියන ඔප්ෂන් එකේ තියෙන එක මේ හය ගැනත් මම ඊළඟ කතා කරනවා. මම දැනට නිකන් උදාහරණයක් වශයෙන් කියන්න. මෙතන රිෆ්ලෙක්ෂන් කන්ට්‍රෝල් කියලා මේ තියෙන බෝලේ වගේ එක අපි දැම්මොත් අපිට මේකාවට තියෙන රිෆ්ලෙක්ටිව් සර්ෆේසස් වල රිෆ්ලෙක්ෂන් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මම මෙතන රෙන්ඩරින් ගත්තොත් එහෙම මේ ග්ලාස් දෙකේ රිෆ්ලෙක්ටිවිටි එක මේකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක බැලන්ස් වෙලා ඒක ඔප්ටිමයිස් කරලා තියෙන්නේ මේ රිෆ්ලෙක්ෂන් කන්ට්‍රෝල් එකේ. මෙතන පේන රිෆ්ලෙක්ෂන් ඔක්කොම බැලන්ස් වෙලා පේනනවා. ඒකත් වෙන මාතෘකාවක්. අපි ඉස්සරහට කතා කරනවා මේකේ ෆොටෝ රියලිසම් කියලා කොටස. ඒ ෆොටෝ රියලිසම් වලදී අපි කතා කරන ගොඩක් ගැඹුරින් කතා කරමු. මොකද්ද මේ රිෆ්ලෙක්ෂන් කියන්නේ, ලයිටින් කියන්නේ, ෂැඩෝස් කියන්නේ මොනවද? ඇත්තට මේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් අපි එතකොට කතා කරමු. දැනට මම ඔයාලට මේක ඕවර්වියු එක දෙන්නම්. ඊට පස්සේ තව ඉස්සරහට ගියොත් සවුන්ඩ් ඉෆෙක්ට්ස් තියෙනවා මේකේ. තව ගොඩක් ඉෆෙක්ට්ස් තියෙනවා. මේ විදිහ වතුර ඉෆෙක්ට්ස් මේ වගේ ගොඩක් දේවල් අපිට මේක ඇඩ් කරගන්න පුළුවන්. මම නිකන් තව පොඩි උදාහරණ දෙන්න. අපි නිකන් අපි ඇතුළත් කරන ඕනම දෙයක් නිකන් දැනට මම මේකට මේ විදිහේ ගලක් දාගන්න වැඩි මේ විදිහේ ගලක් දාගෙන පෙන්නන්න. මෙන්න මේ දාන ඔබ්ජෙක්ට් එකත් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ සයිස් ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් ස්කේල් කරලා මේ විදිහට. එතකොට මේක අපිට රොටේට් කරගන්න පුළුවන් ඇක්සිස් 3කට. මේ විදිහට ඔය විදිහට මේක සිලෙක්ට් කරලා අපිට තව කොපියක් ගන්න ඕන නම් මේකේ ඕල්ට් එක ප්‍රෙස් කරලා මේක මූව් කරාම තව කොපියක් එනවා. කොපීස් ගන්න පුළුවන්. ඊට පස්සේ මේක මූව් කරන්න පුළුවන් අප් ඇන්ඩ් ඩවුන්. මේ විදිහට මේ ඇඩ්ජස්ට්මන්ට් වල පවා තව කියන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ඒක සේරම ඩීටේල් වශයෙන් එමිට කතා කරමු. දැනට මම මේ ටියුටෝරියල් එක ඉවර කරන්න. මේ විදිහට තමයි ඔයාලට ලුමියන් එකේ මට ඕවර්වියු එක දෙන්න තියෙන්නේ. ලුමියන් ගැන දන්න ගොඩක් අය ඇති. එයාලට මේක මේ ටියුටෝරියල් ලොකුවට ඕනෙ නැති වෙයි. මේ මුල්ලදී මම මුලින්ම මේ කරන්න මේ ටියුටෝරියල් එක මම ආරාධනා කරනවා ඊළඟ ටියුටෝරියල් බලන්න කියලා. මොකද ඊළඟ ටියුටෝරියල් එකේ අපි ඉන්ටීරියර් ඩිසයින් එක සම්පූර්ණයෙන්ම රෙන්ඩරින් පාර්ට් එක රෙන්ඩරින් කරලා පෝස්ට් ප්‍රොඩක්ෂන් එක දක්වාම ප්‍රොසෙස් එක කරලා පෙන්නනවා. එතකොට ගොඩක් අලුත් දේවල් දැනගන්න හම්බෙයි. මම එහෙනම් වීඩියෝ එක හදලා මෙතනින් නවත්තනවා. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.